මානුට ආදර කරන ඔයාලව අදත් The Fish Kingdom YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම කතා කරන්න යන්නේ ලංකාවේ මේ වෙදි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන මාළු වර්ගයක් වන Snake Head මාළු හෙවත් චන්න මාළු ගැන. ඔයාලා මේ වෙදි දන්නෝ ලංකාවේ වගේම පිටරටත් ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේම ඉතාමත් ලස්සන මාළු වර්ගයක් තමයි මේ චන්න මාළු කියන්නේ. එහෙනම් අද අපි ඒ ගැන කතා කරමු. ස්නේකෙඩ් කියන නම ඇහුණ ගාම ඔයාලා හිතනවා ඇති මෙයාලට සර්පේට සමාන ලක්ෂණ තියෙනවා කියලා. ඔව් ඇත්තටම කිව්වොත් මෙයාලගේ කට සහ මුහුණ සර්පේට සමානයි. ඒකින් තමයි ගොඩාක් දුරට ස්නේකෙඩ් කියන නම හැදිලා තියෙන්නේ. ඒ වගේම මෙයාලගේ ඉතාමත් අලංකාර වර්ණ රටාවත් එක්ක වර්ග කීපයකට බෙදෙනවා. ඒ වගේම ප්‍රමාණය අනුව වර්ග කීපයකට බෙදෙනවා. ස්නේකෙඩ් මාළු ගැන කතා කරොත් මේ මාළු වර්ගයේ මිලෙන් අධික මාළු වර්ගයක්. ඒක නිසා මාළුවලින්ට තියෙන ආසාවත් එක්ක දැන් පෙළඹිලා තියෙන ලංකාවට ආවේණික මසුන් අල්ලලා හදන්න. ඒ කියන්නේ ගොඩක්ම ගංආර කියන විශේෂය ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වුණාට මේ ගංආර කියන විශේෂය ලංකාවේ වඳවීමේ තරදෙනට පවා ලක්ව සිටින සත්වේ. ඒ වගේම ලූල් විශේෂත් හදනවා. ලූල් විශේෂයන් ලංකාවේ ආහාරයට උනත් ගන්නවා. ඒත් එක්කම පිටරට ඉන්න මාළු වර්ග වලට ගියොත් ගොඩක්ම එම්පරා ස්නේකෙඩ්. ඒ කියන්නේ චන්න මරු ලීඩර්ස් කියන වර්ගය ලංකාවේ ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේම එම මාසයා මිලිනුත් අධිකයි. ඒ වර්ගයේ පොටස් දෙකක් ඉන්නවා. යෙලෝ සෙන්ට්‍රම් එක සහ රෙඩ් බාරිටෝ කියන වර්ග දෙකක් ඉන්නවා. රතු පාට සහ කහ පාට කියන වර්ග දෙක. ඒ විතරක් නෙමෙයි චන්න ස්ටුවේඩි කාබිලොන් ගෝල්ඩන් කෝබ්‍රා චන්න ඒසියාටිකා වයිට් ස්පොට් චන්න පල්චර් චන්න ඇන්ඩ්‍රු ආදි විශේෂ ගණනාවක්ම මේ වෙද්දී ලංකාවේද බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම කතා කරන්න ඕන මේ මාළුන්ගේ විශාලත්වයන් ගැන. විශාලත්වයන් ගැන කතා කරද්දී කොටස් තුනකට අපිට බෙදා දක්වන්න පුළුවන්. පරිණිම විශේෂය තමයි මාළුවා අඩියකට වඩා අඩු ප්‍රමාණයක් ලොකු වෙන ස්නේකෙඩ් මාළු ඉන්නෝ. ඒ වගේම අඩියත් අඩි දෙකත් අතර ප්‍රමාණයක් ලොකු වෙන මාළු ඉන්නෝ සහ අඩි දෙකට වැඩි තුන තුනමාර වගේ ලොකු වෙන මාළු ඉන්නෝ. ඉස්සෙල්ලාම අපි කතා කරමු චාන ඇන්ඩ්‍රූ කියන විශේෂය. ඇන්ඩ්‍රූ කියන විශේෂය අඩියකට වඩා අඩු ප්‍රමාණයක් තමයි ලොකු වෙන්නේ. ඒ වගේම එයාලා අපිට අඩි තුනක අඩි හතරක වුණත් ටැංකියක හදන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු ගෝල්ඩන් කෝබ්‍රා කියන විශේෂය. ගෝල්ඩන් කෝබ්‍රා කියන විශේෂය අඩි දෙකක් පමණ ලොකු වෙනවා. ඒ වගේම හරි විදියට හදන නම් අඩි පහකවත් ටැංකියක් අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි යෙලෝ මර්ලිඩස්. ඒ කියන්නේ නැත්තම් එම්පරා ස්නේකෙඩ් කියන එක හදනවා නම් අනිවාර්යෙන් ගොඩක්ම ලොකු ටැංකියක් අවශ්‍ය වෙනවා. මොකද අඩි තුන ඉක්මවා ලොකු වෙන මාළු තමයි මර්ලිඩස් කියන වර්ගය. ඒත් එක්කම රෙඩ් ලයින් කියන විශේෂයක් දැනට ලංකාව ගොඩක්ම විසිදුරු මත්ස්‍යයන් අතර ජනප්‍රියයි. අනිත් ස්නේකෙඩ් වැරයිටිස් එක්ක බැලුවම පොඩම් මිල අඩුවට ඉන්න වර්ගයක් තමයි රෙඩ් ලයින් කියන එක. ඒ වුණාට අඩි තුන ඉක්මවා ලොකු වෙන මාළු වර්ගයක් තමයි රෙඩ් ලයින් කියන එක. මේ ගොඩක්ම ලොකු වෙන මාළු වර්ග වලට නම් ගොඩක් වෙලාවට ලොකු වුණාට පස්සේ පොණ්ඩයක් තමයි හොඳ. හොඳට ඉරු එළිය වැටෙන පොණ්ඩයක් තියෙනවා මාළුගේ කලර්ස් එහෙමත් හොඳට පොප් අප් වෙලා එනවා. ඔන්නම තමයි විශාලත්වය ගැන කතා කරන් තියෙන්නේ. මවුන් හදන එක එච්චරම අමාරු නැහැ. මොකද මවුන්ට වාතයේ උඩ හුස්ම ගැනීම හැකියාව තියෙන හින්දා අපිට පහසුවෙන් හදන්න පුළුවන්. ඒ වගේම මෙයාලා ස්වභාවික පරිසරයට කැමති ආකාරයේ මාළු වර්ගයක් නිසා ටැංක් එක නැත්නම් ටැංකි පරිසරය ස්වභාවික පරිසරයකට සමාන ආකාරයෙන් සකස් කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒ විදිහට ටැංකිය සකස් කරන්න නම් ටැංක් එකේ ඉඩ තියෙන්න ඕන. ඉඩ නැතුව ටැංකිය සකස් කළා බැහැ. මොකද මේ මාළුවා ගොඩක්ම ඇක්ටිව් මාළුවෙක්, කම්මැලි මාළුවෙක් නෙවෙයි. හදන කෙනෙක් නම් දන්නවා කොහොමද මාළුවගේ හැසිරීම රටායම කියලා. මාළුවා ගොඩක්ම ඇක්ටිව් විදියට ඉන්න මාළුවෙක් තමයි මේ චන්න කියන මාළු වර්ගය. ස්නේකෙඩ් මාළුව මාංශ භක්ෂක නිසා ගොඩක් වෙලාවට අනිත් මාළුන්ට ඇටැක් කරන්න යනවා. ගොඩක්ම සුදුසු මෙයාලා තනියෙන් හදන එක. මෙයාලා වුණත් කමියුනිටි කරන්න ගොඩක් වෙලාවට අපහසුයි. පොඩි කාලේ කමියුනිටි කරත් ලොකු වෙද්දි ගොඩක් වෙලාවට අපහසුතාවයක් තියෙනවා. සමහරවිට එකට ඉන්න පුළුවන්. ඒත් එක මෙයාට කියනවා මෙයාලගේ ආහාර ගැන. ආහාර ගැන කිව්වොත් මෙයාලා මාංශ භක්ෂකයි මම කලින් කිව්වා. ඒක නිසා මෙයාලට මාංශමය ආහාර තමයි දෙන්න වෙන්නේ. නමුත්
මෙයාට හොඳ ගුණාත්මක භාවයෙන් වැඩි පැලට් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට හොඳයි මොකද එතකොට යාළට වෙන ගොඩක් ආබාධ එහෙම අඩු වෙනවා යාළට හිතකර විදියට ඒ කෑම හදන දින හින්දා චන්නමාලුන්ගේ ආහාර ගැන කතා කරාම කතා කරන්නලා නොකර ඉන්න බැරි දෙයක් තමයි මෙයාලගේ ලයිව් ෆීඩ් ගැන ගොඩක් වෙලාවට මෙයාට ලයිව් ෆීඩ් දෙනවා මොකද මෙයාලගේ කලස් එහෙම වැඩි කර ගන්න ඒ කියන්නේ ඉස්සන් සහ කැරපොත්තන් ආදී කෘමි සතුන් මෙයාට ලයිව් ෆීඩ් විතර ලබා දෙනවා ඒ වගේම මෙයාලට අමු මාළු නැත්නම් අමු ඉස්සෝ වගේ සුළු ප්‍රමාණයක් සතියකට එක වතාවක් වගේ ලබා දෙන්න පුළුවන් එතකොට ප්‍රශ්නයක් නැහැ නමුත් දිගින් දිගට එක දිගට දෙන්න හොඳ නැහැ මොකද මෙයාලට පණු ලෙඩ එහෙම ගොඩක් වෙලාවට එන්න පුළුවන් ඒක හින්දා හොඳම දේ තමයි හොඳ පැලට් එකක් මෙයාලට දෙන එක ඒ වගේම මෙයාලගේ කලර්ස් පොප් අප් වෙන්න මෙයාලට සන් ලයිට් එක වැටෙන තැනක ටැංක් එක තියෙනම් ගොඩක්ම හොඳයි ගොඩක් වෙලාවට ඔය යෙලෝ මර්ලු ඩෙස් කියන වර්ගයේම එහෙම සන් ලයිට් එක එහෙම වැටෙන තැනක මාළු වගේ ටැංක් එක තියෙනම් ගොඩක්ම වෙලාවට මෙයාලගේ පාට එහෙම ආරම් විදිර පොප් අප් වෙලා තියෙනවා ආයු කාලය ගැන කතා කරොත් ආයු කාලය අවුරුදු 10ත් 15ත් අතර කාලයකට හිමිකම් කියන මාළුවෙත් තමයි මේ චන්න මාළු කියන්නේ මාළුවට ලබා දෙන කෑම රටාව අනුව සහ ටැංකි පරිසරය আদি සියලුම දේ බලපානු මෙයාලගේ ආයු කාලය තීරණය වෙන්න මාළුවා හොඳින් බලාගෙන ගුණාත්මක ආහාර ලබා දෙන නම් මාළුවා සමහර විට අවුරුදු 15කට වැඩි කාලයක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. කෑම ගැන කතා කරද්දි මට කතා කරන්න අමතකුණ දෙයක් තමයි මෙයාට කෑම දෙද්දී හරි පරිස්සමෙන් දෙන්න මොකද මෙයාලා ගොඩක්ම කෑදර මාළු වර්ගයක්. ඔයාලා දන්නව හදන කෙනෙක් නම් කොහොමද දෙන තරමක් කනෝ ඒකින් හින්දා ගොඩක් වෙලාවට අපි පොඩි මාළුවෙක් ගේන්නේ පොඩි කාලෙදී මිල වැඩි හින්දා ඒකින් හින්දා ඒ වගේ මාළුවෙක් ලොකු වෙනකන් පරිස්සම් කර ගන්න ඕන ගානකට කෑම දීලා හරියට බලා ගන්න ඕන නැත්නම් ඕවර් ෆීඩ් කළා මාළුවා මැරෙන්න උනක් පුළුවන් ඒකින් හින්දා කෑම දෙද්දී ඔයාලා ඒ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන චාන මාළුන්ගේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි මෙයාලා අනිත් මාළු වගේ නෙවෙයි මොකද කිව්වොත් මෙයාලා අඩු උෂ්ණත්වයේ ඉන්න ගොඩක්ම කැමති. ඒ කියන්නේ සෙල්සියස් අංශක 20ත් 25ත් අතර වගේ අඩු උෂ්ණත්වයක ජීවත් වෙන ගොඩක්ම කැමති. මොකද මෙයාලගේ ඇඟේ කලර්ස් එහෙමත් ඒ වගේ උෂ්ණත්වයකදී ගොඩක්ම වැඩි වෙලා තියෙනවා. ඒකින් හින්දා මේ ස්නේක් හෙඩ් මාළු කියන්නේ ගොඩක්ම වෙලාවට කූල් වෝටේක ඉන්න කැමති මාළු වර්ගයක්. මෙයාලගේ ටැංකේ ෆිල්ට්‍රේෂන් ගැන කතා කරොත් මෙයාලට මම කලින් කිව්වා වතුරෙන් උඩ හුස්ම ගැනීම හැකියාවක් තියෙනවා ඒ වුණත් ෆිල්ට්‍රේෂන් අනිවාර්යෙන් තියෙන්න ඕන මොකද වතුරේ ගුණාත්මකභාවයත් එක තමයි මාළුවගේ වර්ධනය මාළුවගේ කලර්ස් ඔක්කොම තීරණය වෙන්නේ ඒකෙන් හින්දා හොඳ ෆිල්ට් එකක් මෙයාලා හදන ටැංකියේ තියෙන්න ඕන ඒ කියන්නේ සම්ප එකක් යොදා ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි නැත්නම් උඩ ටොප් ෆිල්ට් එකක් හරි යොදා ගන්න ඕන ඒත් එක්ක මෙයාට කියන්න ඕන උඩ ඒ කියන්නේ ටැංකියේ උඩ හොඳටම වහලා තියන්න ඕන මොකද මෙයාලා ගොඩක් වෙලාවට පණින්න බලනවා වේගෙන් පීන මාළු වර්ගයක් ඒ වගේම ගොඩක්ම ඇක්ටිව් මාළු වර්ගයක් ඒකින් හින්දා ඒ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන තව කාරණාවක් තමයි ටැංකියේ බෑක්ග්‍රවුන්ඩ් එක සහ යට තියෙන ග්‍රැවල් එක සහ ටැංකියේ සෙටප් එක ඒ වගේම තමයි ටැංකියේ වතුරේ පාට ඒ කියන්නේ බ්ලැක් කෝට් කරලා තියලා මාළුවේ කලර්ස් එහෙම තව වෙනස් වෙනවා ඒත් එක්කම තමයි ස්නේක් හෙඩ් හැම මාළුවෙක්ම එක වගේ නැති හින්දා ඒ දේවල් කරන්න ඕන විදියත් වෙනස් වෙනවා ඒත් එක්කම තමයි ෆිල්ටරේෂන් එකක් තිබ්බ පළියටම ෆිල්ටර් එකටම බාර දීලා තියන්න බෑ සතියේ එක පාරක්වත් අඩුම 125ක්වත් වෝටර් චේන්ජ් එකක් ගහන්න ඕන ඔන්න ඔය දේවල් එක්ක මාළු අපිට නිරෝගීව කිසි අවුලක් නැතුව හදන්න පුළුවන් ගොඩක්ම ආධුනිකයෙක්ට නම් චන්න ඇන්ඩ්‍රූ වගේ මාළුවෙක් හදන එක තමයි ගොඩක්ම හොඳ මොකද මේ මාළු ගොඩක් මිලුත් අඩුයි නැත්නම් රෙඩ් ලයින් ස්නේක් හෙඩ් කෙනෙක් හරි රෙඩ් ලයින් එක නම් ගොඩක් නාට ටිකක් ලොකු වෙනවා චන්න ඇන්ඩ්‍රූ එක නම් එහෙම ලොකු වෙන්නේ නැහැ ඒක හින්දා ඒ වගේ මාළුවෙක් අරන් පළවෙනි වතාවට හදන එකට එක්ස්පීරියන්ස් එක ගන්නත් එක්ක හදන්න පුළුවන් නමුත් ඔයාලට එහෙම ආසාවත් එක්ක ලොකු මාළුවෙක්ට යන්න ඕන නම් එහෙම හදන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ අනිත් මාළු වර්ග වගේ නෙවෙයි මේ චාන්න මාළු කියන්නේ අනිත් මාළුන්ට සාපේක්ෂව ගොඩක්ම ලේසි හදන්න ගත්තම තමයි ඒක තේරෙන්නේ මමත් මීට කලින් ස්නේක් හෙඩ් මාළුවෙක් හදලා නැහැ නමුත් දැන් මාස 4කට විතර කලින් ටැංක් එක නම් සෙටප් කරා ඔයාලා දකින්න ඇති බලමු නැති කෙනෙක් ගිහින් බලන්න පුළුවන් නමුත් මාළුවෙක් ගේන්න බැරි වුණා ඒ වුණාට ළඟදීම මාළුවෙක් ගේන්න හිතන් ඉන්නවා අනිවාර්යෙන් මාත් එක දිගටම ගිතුලා ඉන්න ඔයාලා ගොඩක් දෙනෙක් ආස කරන මාළුවෙක් ඒ වගේම ටිකක් මිලෙන් වැඩි ගොඩක් ලොකු වෙන මාළුවෙක් ඒකින්ද ඒ ගැන බලන්න අනිවාර්යෙන් ද ෆිෂ් කින්ඩම් YouTube channel එකත් එක්ක දිගටම ගිතුලා ඉන්න
මම හිතනවා මේ වීඩියෝ එකේ ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ස්නේක් හෙඩ් මාළුවෙක් හදන්න අවශ්‍ය මූලික කාරණා ටික ගැන ගොඩක්ම කතා කරා. සමහර ඒවා මගහැරෙන්නේ නැති. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් පාඩින් කමෙන්ට් එකක් දාන්න. යනොන්ට බලන්ස් එයා කරන්න ලයික් එකක් දාන්න. තාම ද විස්කින්න YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතුලා ඉන්න. එනම ආදර ගිහින් එන්න අලුත් දවසක මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හමුමු. සුබ දවසක්. Thank you.